දෙවිවන් පිළිමද අයෙක් නොවේ ඒ කුල්කිසි කුමාරයා. බොදුරු කරගන්නට සිතා ගිලගත්ත කුමාරයා සුවසේ සිටියදීම මක්ෂයා මරණයට පත් වුණා. තවත් සුළු මොහොතකින් ඒ මැරුණු මක්ෂයා දීවර දැලකට හසු වුණා. ඔය හයතුන සිතුවමින් ප්‍රකාශ වන්නේ දැනට හසු වූ ඒ රන්වන් පැහැති විශාල මක්ෂයා යොදා කරගන්න පිණිස දියවුන් සතර දෙනෙකු විසින් රැගෙන යන ඒ වගේම ඒ සිතුවමින් තවත් තැනක පෙන්වා දෙනවා සිටු දේවිය ගෑයි සිටිය හැකි කාන්තාවක විසින් සඳුන් තලයේ සිට අර දීවයින් හට කුමුක්දුව පවසන හොඳයි එසේ නම් දැන් අපි සමන්දී බලමු මොනවද ඇය දීවරීන් සතර දෙනා හට පවසා සිටින්නේ කියා Kadın, seni bu şekilde